අයිබෝවන් මම ජෝතිර්වේදී කේයු සරච්චන්ද්‍ර. පිස්වර්ෂ 2018 ඔක්තෝබර් මාසේ 29 වෙනිදා ඉඳලා නොවැම්බර් 4 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල. මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන්ගේ මෙම සතියේ තර්මක ලැබීමක් තියෙන සතියක්. තර්මක දුරට ලැබීමේ වාසනාව ඇති කරමින් තර්මක වාසනාවක් ඇති කර ගැනීම හැකියාව තියෙනවා. හැබැයි ගෙදර දොරේ දියුණුව නම් එච්චරම සාර්ථක වෙන්නේ නැහැ. මූලික අධ්‍යාපනික අංශවල නියැලී සිටින අයටත් තර්මක් බාධක පවතිනවා. උසස් අධ්‍යාපනික අංශවලටත් තර්මක් බාධා පවතිනවා. හැබැයි ආදායම් උපයන අයට තර්මක් යහපත් වෙනකොට රැකියා කරන අයට එතරම්ම වාසිදායක වෙන්නේ නැහැ. රැකියා ස්ථානවල තර්මක් අයහපත් තත්ත්වයක් පවතිනවා. රැකියා ස්ථානවල තමන්ට විරුද්ධව කුමන්ත්‍රණකාරීන් විසින් යටිවුල්කාරීන් විසින් යම් යම් බලවේග ඇති කිරීම ඉඩකඩ විශේෂයෙන් කේලම් වැනි දේවල්වලට තමා ගොදුරු විය හැකි තත්ත්වයක් පවතින බැවින් තමා රැකියා කරන ස්ථානයේදී තර්මක් ප්‍රවේශම් විය යුතුයි. විවාහකයින්ට නම් ඉතාමත් යහපත් සතියක්. ප්‍රේමවන්තයින්ටද විවාහ අපේක්ෂකයින්ටද තම බලාපොරොත්තු ඉටුවන සතියක්. ශරීර සෞඛ්‍යය තර්මක් දුර්වල විය හැකි සතියක්. විශේෂයෙන්ම සෙම් රෝගවලින් පෙළෙන අයටත් වාත රෝගවලින් පෙළෙන අයටත් තර්මක් පීඩාකාරී තත්ත්වයක් ඇති විය හැකියි. කුසඹ ලග්නය. කුසඹ ලග්න හිමියන්ගේ තර්මක් යහපත් සතියක් බව කිය යුතුයි. නමුත් පසුගිය සතියේ තරමටම තමාට එරෙහි වන බාධක ජය ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නමුත් තර්මක් යහපත තියෙන බව කිය යුතුයි. මූලික අධ්‍යාපන අංශවල නියැලී සිටින්නන්ට තර්මක බාධා ඇති කරන අතර උසස් අධ්‍යාපනික අංශවල නියැලී සිටින්නන්ටද තර්මක් දුරට කම්මැලිකම වැනි දුර්වලතා ඇති වෙනවා. විශේෂයෙන් විදේශ රටවල රැකියා කරන අයට රැකියා ස්ථානවල ගැටලු බාධක පවතින සතියක්. ආදායම් මාර්ගවලින් ජීවත් වන අයට නම් එතරම්ම අයහපත් වන්නේ නැහැ. හැබැයි විවාහකයින්ට එතරම්ම සුබදායක සතියක් වන්නේ නැහැ. විවාහකයින්ට තමන්ගේ බලාපොරොත්තු වෙන දේවල් සාර්ථක කර ගැනීමේ හැකියාවට බාධා ඇති වෙනවා. විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධකම් පවත්වන අයට විවාහ අපේක්ෂකයින්ටත් මෙම සතිය තර්මක් ගැටලු සහගතයි. තමාගේ ගෞරවයට කීර්තියට හානි වීමට ඉඩකඩ ඇති සතියක්. ගෙදරදොරේ දියුණුව අලංකාරය තර්මක් අඩුවෙන් පවතින සතියක් බව කිව යුතුයි. මිතුන ලග්නය. මිතුන ලග්න හිමියන්ට මෙම සතිය තර්මක බාධක සතියක්. බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කර ගැනීමට ඉඩකඩ ලැබෙන තත්ත්වේ බෙහෙවින් අඩුයි. පෙරපින් බලයේද තර්මක් අඩුවෙන් පවතින සතියක්. නමුත් අධ්‍යාපනික අංශවල නියැලී සිටින්නන්ට නම් තර්මක යහපතක් පවතින. විශේෂයෙන් මූලික අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනය යන අංශ දෙකටම යහපත් තත්ත්වයක් පවතින. නමුත් උසස් අධ්‍යාපනික අංශවල නියැලී සිටින්නන්ට තමන්ගේ අධ්‍යාපනික ආයතන තුළ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් එහෙම නැත්නම් ගැටුම්කාරී තත්ත්වයන් පවතිනවා. විශේෂයෙන්ම පිටරටවල අධ්‍යාපනික හදාරණ අයට එම තත්ත්වේ වැඩියෙන් පැවතිය හැකි බව කිව යුතුයි. රැකියා ස්ථානවල තර්මක යහපත් තත්ත්වයක් පවතින මෙම සතියේ රැකියාවලින් තමාට යම් විදිහක උසස් තත්ත්වයක් හෝ ප්‍රශංසාවක් ලැබීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. විශේෂයෙන්ම වැඩිහිටියන්ගෙන් හෝ වැඩිහිටි රැකියා කරන ස්ථානවල සිටින වැඩිහිටියන්ගෙන් හෝ ප්‍රධානීන්ගෙන් තමන්ට සැලකිල්ලක් ලැබීමේ වාසනාව තියෙනවා. ආදායම් උපයන වැඩවලට ඉතාමත් යහපත්. මහපොළොව හා සම්බන්ධ ව්‍යාපාර කරන අයට, මහපොළොව හා සම්බන්ධ මැණික් මිනිරම් වැනි කර්මාන්තවල නියැලී සිටින අයටත් තර්මක් වාසිදායක සතියක්. තර්මක් දුරට ශරීර සෞඛ්‍යයේ දුර්වලතා පවතින සතියක්. එසේම ගෙදර දුරේ දියුණුවට තර්මක් අඩුයි. තර්මක් දුරට මුදල් හදල් ඉතිරි කර ගැනීමට තන්පත් කර ගැනීමට මෙම සතියේ බාධකයක්. කටකලක් හිමියන්ට බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම ඉෂ්ට කර ගැනීමට බාධකයක්. විශේෂයෙන්ම පිටස්තරය නිසා කරදර සිදුවීමට ඇති හැකියාව බොහෝ දුරට පවතිනවා. මූලික අධ්‍යාපන අංශවල නියැලී සිටින්නන්ට නම් තර්මක් යහපත් වුවත් උසස් අධ්‍යාපනික අංශවල නියැලී සිටින අයට තර්මක බාධකයක්. නමුත් විදේශ රටවල අධ්‍යාපනය හදාරන්නේ නම් එය සුවිශේෂී වාසියක් වෙන්න පුළුවන්. රැකියා කරන ස්ථානයේ යම් යම් කරදර බාධක පවතින සතියක්. රැකියා ස්ථානවල යම් යම් ගැටලු ඇතිවීම ඉඩකඩ. තමාට විරුද්ධව යම් යම් උදවිය විසින් කේලාම් කීම වැනි දේවල් නිසා තර්මක් දුරට රැකියාවල බාධක පවතිනවා. ආදායම් උපයන වැඩවලට ඉතරම්ම යහපත් වන්නේ නැහැ. තර්මක් දුරට ආදායම් උපයන වැඩවලට බාධක පවතින සතියක්. ගෙදර දුරේ දියුණුවද තර්මක් අඩුවෙන් පවතින සතියක් බව කිය යුතුයි. ඒ නිසා දියුණුව අලංකාරය වෙනුවෙන් තර්මක් වෙහෙස මහන්සි වෙනට සිදු වෙනවා. ශරීර සෞඛ්‍යයේද තර්මක් දුර්වල සතියක් බව විශේෂයෙන් කිය යුතුයි. කිසියම් රෝග පීඩාවක් වෙනුවෙන් කාලේ මිඩංගු කිරීමේ ඉඩකඩ බොහෝ දුරට මෙම සතිය තුළ පවතිනවා. සිංහ ලග්නේ. සිංහ ලග්න හිමියන්ට මෙම සතිය තර්මක් බාධක සතියක්. බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කර ගැනීමටත් බාධක තියෙනවා. ඉගෙනීමේ අංශවලටත් බාධා තියෙනවා. ඒ වගේම රැකියාවලටත් බාධා තියෙනවා. තර්මක් හෝ වාසිදායක වන්නේ මුදල් යොදවා කරන ව්‍යාපාර හිමියන්ට හෝ ස්වයං රැකියා කරන අයටයි. එසේම ශරීර සෞඛ්‍යයේ තර්මක දුර්වලතා තියෙනවා. විශේෂයෙන්ම උදරාබාධ, ලේවල දෝෂ, සෙම් රෝග වැනි පීඩාවලින් පෙළෙන අයට තර්මක බාධක සතියක්. එසේම විවාහාදී කටයුතු වලට මෙම සතිය බාධක සතියක් බව කිය යුතුයි. එසේම ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යාමට ඒවා ගොඩනගා ගැනීමටද තර්මක බාධක පවතින බව කිය යුතුයි. විශේෂයෙන් විවාහකයින් අතර පවා යම් යම් මතභේද ගැටලු ඇති වෙන්න පුළුවන්. ගමන් බිමන් වලදී තමාට තර්මක් අවාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. විශේෂයෙන්ම වියෙහි ඉඳන් වැඩිවීම නිසා. ආදායම් ලබන වැඩවලින්ද
තර්මක් යහපත් තත්ත්වයක් දැකි හැක්කේ එක්තරා කොටසකට පමණකි. අනිත් අයට සියලුම දෙනාට එසේ ලැබීමේ වාසනාව නැත. හවුලේ කරන වැඩවලට එතරම්ම යහපත් නැත. කන්‍යා ලග්නේ. කන්‍යා ලග්න හිමියන්ට මෙම සතිය තර්මක බාධක සතියක්. බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කර ගැනීමේ හැකියාව බොහෝ දුරට අඩු වෙනුයි පවතින්නේ. උසස් අධ්‍යාපනයට සහ මූලික අධ්‍යාපනය යන දෙකටම බාධක සහිතයි. රැකියා ස්ථානයේ තර්මක් යහපත් ලෙස පවතිනවා. රැකියාවල එතරම්ම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ආදායම් උපයන්නන්ට තර්මක් යහපත් වෙනවා. විශේෂයෙන්ම විවිධ ක්‍රමවලින් ආදායම් උපයා ගැනීමේ හැකියාව කන්‍යා ලග්න හිමියන්ට තියෙනවා. තමන් මෙතෙක් කලක් නියලනු ව්‍යාපාරයට වඩා වෙනස් දේවල් අත්හදා බැලීමටත් මෙම සතිය තර්මක් යහපත්. එසේම විදේශ රැකියාව වැනි දුරබැහැර රැකියා කරන අයටත් මෙම සතිය තර්මක් යහපත්. තර්මක හෝ මුදල් හදල් පාවිච්චි කරන අතපත ගාන කාලයක් බව කීවිත. ඒ නිසා එම කාලයෙන් කිසියම් ප්‍රයෝජනයක් ගත හැක. හැකිතාක් දුරට ඉතුරු කිරීමට බාධක පැවතියත් අතමිට මෙදු මුදල් ගැවසෙන සතියක් බව කිය යුතුයි. තුලා ලග්නේ. තුලා ලග්න හිමියන්ට මෙම සතිය තර්මක් යහපත්. බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කර ගන්න පුළුවන්. තර්මක් දුරට තමාගේ වාසනාවන්ත තත්ත්වයක් ඇති කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. මූලික අධ්‍යාපනය තර්මක් දුරට යහපත් වන සතියක්. එසේම උසස් අධ්‍යාපනයට බාධකයක් පවතින සතියක්. රැකියා ස්ථානවල යම් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා. ආදායම් ලබන වැඩවලට මෙම සතිය එතරම්ම යහපත් වන්නේ නැහැ. එසේත් පිටස්තර අයගෙන් තර්මක් කරදර බාධක සිදුවෙන්න පුළුවන්. රැකියාවල නම් තර්මක් ගැටලු නිරාකරණය කරගත හැකිවත් ගෙදර දුරේ ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීමට තර්මක බාධකයක්. අසල්වැසියන් සමගුවත් යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. තමා පදිංචි ස්ථානයේ කිසියම් අඩුපාඩු දෝෂ පවතින සතියක්. ඒවා නිරාකරණය කර ගැනීමට පවා ඔවා අලුත් වැඩියා කර ගැනීමට පවා බාධක පවතින සතියක්. ශරීර සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙන්ම තුලා ලග්න හිමියන් සැලකිලිමත් වී විශේෂයෙන් සෙම් රෝග වලින් පෙළෙන අයට තර්මක් අහිතකර සතියක්. පුච්චික ලග්නේ. පුච්චික ලග්න හිමියන්ට තර්මක බලාපොරොත්තු තබාගත හැකි සතියක්. තර්මක් දුරට තමන්ගේ අතපස වූ වැඩ කටයුතු කිහිපයක් මෙම සතියේ කරන්න හැකියාවක් ලැබෙනවා. ඉගෙනීමේ අංශවල නියලී සිටින්නන්ට උච්චික ලග්න හිමියන්ට මෙම සතිය තර්මක් යහපත් වෙනවා. විශේෂයෙන් පොතපත කෙරෙහි උනන්දු වැඩි වෙනවා. ශාස්ත්‍රීය දැනුම ලබා ගැනීමට උත්සාහ කරන අයවලුන්ට ඒ වාට ඉඩකඩ ලැබෙනවා. විදේශ රැකියාවලට යන අයට ඉතාමත් යහපත් සතියක් බව කී. එසේම විදේශ රැකියාවල නිරත වූවන්ට යහපත්. ගමන් බිමන් වලින් වැඩි වාසි ඇති කරන වන්දනා ගමන් විනෝද ගමන් වැඩිපුර යෙදෙන්න පුළුවන් සතියක්. රැකියාවේ කිසියම් ප්‍රගමනයක් දැකිය හැකි සතියක්. ආදායම් ලබන වැඩවලට පවා තර්මක යහපත් සතියක්. අලුත් ආදායම් මාර්ග උදාකර ගැනීමට උච්චික ලග්න හිමියන්ට මෙම සතිය තුළ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම විවාහකයින්ට ප්‍රේමවන්තයින්ටද ඉතාමත් යහපත් සතියක් බව කිය යුතුයි. ධනු ලග්නේ. ධනු ලග්න හිමියන්ට ඒ රාශියක් පැවතීම නිසා තර්මක අපහසු කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන් මෙම සතිය පුරාද තර්මක බාධක කරදර පවතිනවා. මුදල් හදල් ඉදිරි කර ගැනීමේ හැකියාව තර්මක් අඩුයි. ඒ වගේම අධ්‍යාපනික අංශවලටත් එතරම්ම යහපත් වන්නේ නැහැ. නමුත් මූලික අධ්‍යාපනයේ නියලී සිටින්නන්ට නම් තර්මක වාසිදායක තත්ත්වයක් තියෙනවා. එසේ වුවත් උසස් අධ්‍යාපනික අංශවල නියලී සිටින්නන්ට එච්චරම යහපත් කාලයක් නොවේ. රැකියා ස්ථානවල ධනු ලග්න හිමියන්ගේ යම් යම් ගැටලු ඇති වෙනවා. විශේෂයෙන්ම රැකියා ස්ථානවල තමන්ට විරුද්ධව යම් යම් බලවේග ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. නමුත් ආදායම් ලබන වැඩවලට ඉතාම හොඳයි. හෝටල් ක්ෂේත්‍රයේ, සංචාරක ක්ෂේත්‍රයේ, ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැනි ක්ෂේත්‍රවල රැකියාවල නිරත වූවන්ට මෙම සතිය ඉතාමත් යහපත් සතියක් බව කිය යුතුයි. විශේෂයෙන්ම විවාහකයින්ට තර්මක් යහපත් බව කිය යුතුයි. විවාහකයින්ගේ ගැටලු බොහොමයක් මෙම සතිය තුළ නිරාකරණය කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. මකර ලග්න හිමියන්ට. මකර ලග්න හිමියන්ට මේ සතිය ඉතරම්ම සුබදායක සතියක් වන්නේ නැහැ. තර්මක් දුරට ගැටලු ඇති කරන සතියක්. නීතිමය ප්‍රශ්න වැනි දේවල් පවා ඇති වෙන්න පුළුවන්. අඩු වශයෙන් තමා වාහනයක් පදවන්නේ නම් පොලිසියට දඩකොලයක් හරි පොලිසියෙන් ලැබෙන සතියක්. ඒක නිසා තර්මක් නීතියෙන් බේරිලා ඉන්න කටයුතු කරන්න ඕනේ. කිසියම් හෝ නීති ප්‍රශ්නයකට මැදි වුත් එයින් තමන්ගේ මුදලට තට්ටු වෙන ගතියක් මේ සතිය තුළ පවතිනවා. ඒ නිසා අනවශ්‍ය වැයවීම් වලට ලක් වෙන්න පුළුවන්. යහළු මිතුරන්ගේ ඇසුර නිසාද තමාට කරදර සිදු වෙන්න පුළුවන්. මුදල් හදල් ගනුදෙනු වලට ඊතරම් යහපත් වන්නේ නැහැ. තර්මක් දුරට ගනුදෙනු වලින් ප්‍රවේශම් විය යුතුයි. ගනුදෙනු වලින් තමන්ට නරක අපවාද එල්ල වීමට ඉඩකඩ බොහෝ දුරට තියෙනවා. ශරීර සෞඛ්‍යයේ යම් යම් දුර්වලතා පවතින අතර සමාජය තුළින් යම් යම් ගැටලු ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. රාජ්‍යංශවල රැකියා කරන අයට යහපත් වුවත් වෙනත් රැකියාවලට ඊතරම්ම යහපත් වන්නේ නැහැ. ආදායම් උපයන අයට ව්‍යාපාරිකයින්ට මේ සතිය තර්මක් යහපත් සතියක් බව කිය යුතුයි. ඉදිරියට සතියේ පසුත් දිනවලදී එම ආදායම් තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට ඉඩකඩක් ලැබෙනවා. කුම්භ ලග්න. කුම්භ ලග්න හිමියන්ට තර්මක් වාසිදායක සතියක්. බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කර ගැනීමේ හැකියාව, තමාගේ ඉලක්ක සපුරා ගැනීමේ හැකියාව, කාලයක් තිස්සේ තිබිච්ච බලාපොරොත්තුවක් මෙම සතිය තුළ කෙසේ හෝ ඉටු කරගන්න ලැබෙනවා. අර්ධ වශයෙන් හරි එයින් තමන්ට වාසියක් සිද්ධ වෙන බව කිය යුතුයි. අධ්‍යාපනික අංශවල නියලී සිටින්නන්ට
තර්මක යහපත් සතියක්. උසස් අධ්‍යාපනංශවල නියලී සිටින්නන්ට නම් එතරම් යහපත් නැහැ. උසස් අධ්‍යාපනයට තර්මක් බාධා ඇති වෙනවා. බාහිර දේවල් ඔලුවට වැටීම නිසා උසස් අධ්‍යාපනික අංශවලට බාධා ඇති වෙනවා. රැකියාවල නිලක්තුවන්ට රැකියාවල තර්මක හෝ ප්‍රගතියක් ඇති කරගන්න පුළුවන් සතියක්. නමුත් රැකියාවල දියුණුව නම් රැකියාවල දියුණුවට නම් එතරම් ඉහළ තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. ප්‍රගතියක් ඇති වෙනවා කියලා කියන්නේ තමන්ට යම් යම් අයගේ ප්‍රසාදයන් ලැබීම පමණයි. නැතුව රැකියාවේ උසස් තත්ත්වයක් වන්නේ නැහැ. තමා කළ හොඳ වැඩවලට පමණක් අගය කිරීම ලැබෙන්න පුළුවන්. ආදායම් මාර්ගවලින් ජීවත් වෙන අයට තර්මක බාධක ඇති කරන මෙම සතියේ පිටස්සරය නිසා කරදර බාධක සිදුවීමට ඉඩකඩ වැඩිය. විවාහකයින්ට තර්මක ගැටලු සහගත සතියකි. අන් අය සමග හවුලේ කරන වැඩවලින් තර්මක බාධක ඇති කරයි. මීන ලග්නේ. මීන ලග්නේමියන්ට තර්මක බාධා ඇති කරන සතියක්. පසුගිය සති කිහිපය තුළ මීන ලග්නේමියන්ට යහපත් තත්ත්වයක් පැවතියත් මෙම සතිය වන විට එම තත්ත්වයේ තර්මක වෙනස් වී බාධා ඇති කරමින් පවතින. විශේෂයෙන්ම රැකියා ස්ථානවලද අසල්වැසියන්ගෙන්ද බාධා ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. රැකියා ස්ථානවලදී බොහෝ විට රැකියාවට සම්බන්ධ අයගෙන්ද ගෙදරදොර සම්බන්ධෙදී අසල්වැසියන්ගෙන්ද බාධා ඇති වෙන නිසා එවැනි අය සමග වැඩිපුර භජනයට යෑම කළ යුතු වන්නේ නැහැ. තර්මක දුරට සිතේ සහනය අඩු කරන සතියක්, සිතුවිලි දුර්වල කරන සතියක්. ආදායම් උපයන වැඩවලට තර්මක් යහපත් උනත් රැකියාවලට නම් එතරම්ම යහපත් වන්නේ නැහැ. ප්‍රේම සමරතා පවත්වන අයට විවාහකයින්ට මෙම සතිය යහපත්, ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන සතියක්. එබැවින් අන් අයගින් උදව් උපකාර ලැබීමට පවා, වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබීමට පවා ඔවුන්ට ඉඩකඩ ලැබෙනවා. තර්මක් මිශ්‍ර බල පවතින සතියක් බව විශේෂයෙන්ම කිව යුතුයි.